අදරු කබාලක් මසා ගන්න හැටි තමයි ඉදිරිපත් කරන්නේ. ඔයාලට දැන් මම මේ කබාලේ මහපු එක ඔයාලට දැන් මේ පෙන්නනවා. මේකට අපි මැට්නි කමිසය කියලාත් කියනවා. මේකට ලදරු කබාය කියලාත් අපි කියනවා. මේකෙදි මේක මහනකොට උරහිස කපන්නේ නැහැ අපි. කෙලින්ම උරහිසට මූට්ටුවක් දාන්නෙත් නැහැ. අපි කෙලින්ම රෙද්දේ උරහිස එක අතේ දිග කපනවා. ඊට පස්සේ අපි මේ ආකාරයට මේක මහ ගන්නවා. මම දැන් ඔයාලට මේකට අවශ්‍ය කරන මිමි කියලා දෙන්නම්. මේක සාමාන්‍යයෙන් මාස 8 ඉඳලා අවුරුද්ද දක්වාත් අවුරුදු දෙකක් විතර වෙනකන් වාගේ අඳවන්න පුළුවන්. මේක අපි බුරුවලට තමයි අඳවන්නේ. ඇඟට හිරට අඳවන්නේ නැහැ. මේක ෆැනල් එකකින් තමයි මහගන්නේ. රෙද්ද අපි ෆැනල් රෙද්දක් ගන්න ඕනේ. මේක ගොඩක් වෙලාවට ලදරු වගේ ඇඟේ උණුසුම රඳවලා තියාගන්න තමයි අපි මේ ඇඳුම අඳවන්නේ. ඇඳුමට උඩින් අඳවන්නත් පුළුවන්. ඒක හන්දා අපි මේක ගොඩක් බුරුලට තමයි මහන්නේ. ඒකයි මේකට අපි ලදරු කබාය කියලා කියන්නේ. දැන් අපි බලමු මේ ඇඳුම කපාගන්නේ කොහොමද කියලා. ඒකට අවශ්‍ය කරන මිමි මම දැන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නම්. දැන් මේ ලදරු කබාය සකස් කරනකොට මම මේ අවුරුද්ද ඉඳලා අවුරුදු දෙක දක්වා සාමාන්‍යයෙන් අවශ්‍ය කරන මිමි ටික තමයි මේකේ දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. අවුරුද්දට අඩු මාස 8ක විතර එක්කෙනෙකුට නම් තව ටිකක් උස අඩු කරලා උරිස්සත් තව ටිකක් අඩු කරලා ඔයාලට තව ටිකක් පොඩියට මේක කපලා අඳවන්න පුළුවන්. දැන් මේකේ අපි පපු මිම්මක් ගන්නෙ නෑ. මොකද මේක රෙද්දෙම කපන නිසා. මේක බ්ලොක් එකකට කපනකොට නම් සමහර වෙලාවට ඔයාලට මේකට පපු මිම්මක් දාලා සමහර වෙලාවට කියලා දෙන අවස්ථා තියෙනවා. නමුත් මම මේකට පපු මිම්මක් ගන්නෑ. මම දිග උරහිසෙන්ම මේ ඇඳුම කපනවා. ඔයාලා මේක බලා ගන්න. කමිසේ උස අපි ගන්නවා අඟල් 10ක් හරි 12ක් හරි. ඒ කියන්නේ මම මෙහෙම ඔයාලට 10ක් හෝ 12ක් කියලා දුන්නේ දරුවා උසයි නම් අපට මේ 10 මදි වෙනවා. සාමාන්‍යයෙන් දරුවගේ ප්‍රමාණය අනුව 10ක් හරි 12ක් හරි ගන්න වෙනවා. ඊට පස්සේ දිග උරිස්ස අපි ගන්නවා 10ක්. ඒක දෙකට බෙදනවා. ඒක දෙකට බෙදපුවම අපට එනවා 5ක්. ඒක අපේ එක උරිස්සක එක පැත්තක් තමයි මේ 5. ඊට පස්සේ ඒ උරහිසේ 5 අපි අරගෙන ඒ 5ට අතේ දිග එකතු කරනවා. මම අතේ දිගට 7ක් මේ සම්මත මිම්මක් සාමාන්‍යයෙන් තියනවා 7ක්. ඒ 7 තමයි මම මෙතන මේ එකතු කරලා තියෙන්නේ. එතකොට අපට එනවා 7යි 5යි 12ක්. එතකොට අත දිග උරහිසත් එක්කම අපි මේ 12 තමයි අපි රෙද්දේ ලකුණු කරනකොට ලකුණු කරන්නේ. ඊට පස්සේ කිහිල්ල අපි ගන්නවා. කිහිල්ල අපට එනවා මුළු කිහිල්ල. කිහිල්ල 8යි. අපි ඒකට මෙහුම් මාසි එකතු කරගන්නවා තව දෙකක්. එතකොට මුළු කිහිල්ල එනවා අපට 10ක්. ඒ 10 දෙකට බෙදපුවම අපට එනවා 5. අපි මේ 5ෙන් එකක් හැරවිල්ලට තියලා කිහිල්ලට අපි 4ක් ගන්නවා. මොකද මේ මූලික කිහිල්ල අපේ 8යි. ඒ 8 තමයි මේ දෙකට බෙදලා අපි 4ක් මෙතන තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ අත දිග බුරුල සඳහා හැඩ කරගන්න අඟල් දෙකක් මම එකතු කරනවා. ඔයාලට දැන් මේක අපි හදනකොට ඇඳුම හරි ගස්සනකොට තේරෙයි මේ අඟල් දෙක කොතෙන්ද අපි කිහිල්ල යටින් තමයි මේ හැඩ කර ගැනීම කරන්නේ. එතෙන්ට තමයි මේ අපි මේ අඟල් දෙක දාලා හැඩ කරන්නේ. එතකොට අත වට මැණික් කටුව වට තමයි මේ මම අඟල් එකක් මෙහුම් වාසි ඇතුව මෙතන අඟල් 6ක් අරන් තියෙනවා. අත වට කියලා මැණික් කටුව ගාවින් තමයි ඔයගොල්ලෝ මැණික් කටුව දන්නව ඇති. මේ ඇඟිලි වලට පහලින් මෙතන තමයි මේ මැණික් කටුව කියලා අපි හඳුන්වන්නේ. එතකොට මෙතෙන්ට තමයි අපි අතේ දිග ගන්නෙ. ඒක නිසා ඔයාලට ඒක පැහැදිලි වෙනව ඇති කියලා හිතනවා. දැන් මේ මිමි ගැනීම මොකද සම්මන් ඔයාලට හැමදාමත් කියනවා අපි ඇඳුම් කපනකොට සිහින් සිරුරක් මධ්‍යම සිරුරක් හා මහත සිරුරක් සඳහා තමයි අපි ඇඳුම් කැපිය යුත්තේ. එතකොට අපි අපේ දරුවා සිහින්ද මහතද මධ්‍යම ප්‍රමාණයද ඉන්නේ කියලා බලලා තමයි අපි ඇඳුම සකස් කරගන්න ඕනේ. එතකොට මේ බොහෝ දෙනෙක් දැන් මේ මැහුම් පාඩම් බලලා මගෙන් ගොඩක් ප්‍රශ්න අහලා
තිබුණා. ඒකෙදි එක්ෙක් මෝස්තර සඳහා කරනකොට මේ මැහුම් වාසි වෙනස් වෙනවා. එතකොට මූලික මැහුම් මූලික ඇඳුම් කපන එකේදී එනකොට ඒවත් වෙනස් වෙනවා. ඒක හන්දා ඒවා කල්පනා කරලා බලලා අත්හදා බැලීමෙන් හදාරලා ඔයාලටම හොයාගන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි ඔයාලට දැනුම අවබෝධය දෙනවා. ඒ දෙන්නේ මේ සම්මත මිමිත් ඇතුල් කරගෙන තමයි දෙන්නේ. එතකොට ඔයාලට ඔයාලගේ දරුවන්ට ඇඳුම් කපනකොට ඒක ඔයාලා හිතලා බලලා මේ මිමි එහාට මෙහාට පොඩ්ඩක් සකස් කරගෙන කරන්න වෙන අවස්ථා එයි. එතකොට ඒ විදිහට ඔයාලා ඇඳුම් කපලා මහලා බලලා අන්දවලා බලන්න. එතකොට ඔයාලට වරදින්නේ මේ ක්‍රමය හරියටම හරි. ඒක නිසා දැන් මම ඔයාලට දෙද්දි මේක කපන හැටි කියලා දෙන්නම්. මම කොලේක කපලා පෙන්නන්නේ නැහැ. මොකද ගොඩක් කලාවට හුරු විය යුත්තේ දෙද්දි කපලා මහගන්න. අපි කොලේක කැපුවොත් ඒක බ්ලොක් එකක් වෙනවා. එතකොට ඔයාලට රෙද්දක කපන්න ගියාපුවම රෙද්ද අතට ගත්තාම බය හිතෙනවා. ඒක නිසා ඔයාලා ඒ බය අරගන්න අනිවාර්යයෙන්ම රෙද්දෙ කැපිය යුතුමයි. ඒක නිසා මම දැන් ඔයාලට රෙද්ද අරගෙන කියලා දෙන්නම්. දැන් ඔයාලට මං පෙන්නන්නම්. මං දැන් මේ රෙදි මීටර් භාගයක විතර ප්‍රමාණයක් අරන් තියනවා. එතකොට මම මේ බලවාටි දෙක එකට තියලා මේ රෙද්ද මෙහෙම මේ විදිහට නමාගෙන තියනවා. එතකොට මේ රෙද්ද ඉස්සෙල්ලාම අපි මෙහෙම බලවාටි දෙක එකට තියලා රෙද්ද නමාගත යුතුයි. ඊට පස්සේ මේක දැන් 34 ප්‍රමාණයෙන් පළල රෙද්දක් තමයි මේ පැනල් කෑල්ල. එතකොට මම ඒක තමයි මේ දෙකට නමලා තියෙන්නේ. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ඊට පස්සේ දැන් මෙහෙම දෙකට නමාගත්ත රෙද්ද මම කියවනවා ඔයාලට. දැන් මේක අපි උරිස්ස කපන්නේ. උරිස්ස මේ රෙද්දේ එහෙම නැම්මඩ ගන්නවා කියලා. ඒක නිසා මේ රෙද්ද මේ විදිහට දැන් මේ දෙකට නමාගත්ත දිගාතට දෙකට නමාගත්ත රෙද්ද ආපහු මේ විදිහට මෙහෙම නමා ගන්නවා. ඔයාලට රෙද්ද නමන්නේ හැටි පැහැදිලි ඇති. දැන් මම මේ බලවාඩි දෙක එකට තියලා දිග අතට රෙද්ද නමලා ඊට පස්සේ ආපහු මෙහෙම රෙද්ද ආපස්සට නෙමුවා. ඊට පස්සේ දැන් මම ඔයාලට කිව්වා මේකේ පපු මිම්මක් ගන්න නැහැ කියලා. දැන් මේ රෙදි කෑල්ල ඊට පස්සේ අපි මේ දෙකට නමාගෙන තියනවා. දැන් මේකේ අපි ඉස්සෙල්ලාම දිග උරිස්ස ලකුණු කරනවා. දැන් දිග උරිස්ස මං ඔයාලට කිව්වා උරහිස 10යි කියලා. ඒ 10 එන්නේ මුළු උරිස්ස. එතකොට ඒ කියන්නේ අපි ඒකෙන් භාගයක් තමයි දැන් මේකේ ලකුණු කරන්නේ. දැන් මම ලකුණු කරන්න මේ විදිහට මෙතන මේ මුල්ලේ ඉඳලා මෙතෙන්ට මං දිග උරිස්ස ඔන්න 5ක් ලකුණු කරා. ඊට පස්සේ මං කිව්වා මේකේ ඔයාලට අත අපි තව අඟල් 7ක් ලකුණු කරනවා කියලා. ඔන්න දැන් මෙතන අඟල් 7ක් මම ලකුණු කරනවා. දැන් අඟල් 7ක් ලකුණු කරා. මෙතන ඉඳලා දිග උරිස්සත් ලකුණු කරා. මේ දිග උරිස්ස තුල අපේ කර තියෙනවා. එතකොට ඔයාලට කර ලකුණු කරන්න වෙනවා. මම ඔයාලට කියලා දීලා තියෙන කර හොයාගන්න විදිහ දිග උරිස්සෙන් අපි සාමාන්‍යයෙන් අඟල් 2 හමාරක්. දැන් මෙතන අපි 5ක් නේ ලකුණු කරේ. එතකොට අපේ මේ 2 හමාරක් තමයි අපේ පිටිපස්ස කර වෙන්නේ. එතකොට ඒ එතන ඉඳලා අපේ ඉස්සරහා ඉදිරි කර ලකුණු කරනවා අපි අඟල් 3. මේ කර අපි මෙහෙම ලකුණු කරලා තියාගෙන දැන් අපේ මේ කෙටි උරිස්සයි අතේ දිගයි ලකුණු කරා. ඊට පස්සේ අපට ඔයාලට ඊට පස්සේ මේ කිහිල්ලේ ප්‍රමාණය අපිට මෙතන ලකුණු කරන්න වෙනවා. කිහිල්ලේ ප්‍රමාණය ලකුණු කරනකොට මම ඔයාලට කිව්වා කිහිල්ල 8යි, ඊට පස්සේ මුළු කිහිල්ල 10යි, ඒක දෙකට බෙදුවම 5යි. අපි ඒකෙන් හැරවිල්ලට එකක් තියාගෙන අපි ලකුණු කරනවා මෙතෙන් දෙනකම් මේ 4. ලකුණු කරගෙන අර හැරවිල්ල කියන එකේ අපි අඟල් එකක් තියලා මෙහාට මෙහෙම ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගත්තට පස්සේ අපට එනවා මෙතන හරියටම අංශක 90ක කෝණයක් හැදිලා. මම ඔයාලට කිව්වා මේකේ ඊට පස්සේ අපි මෙතන අඟල් දෙකක හැරවිල්ලක් කරනවා කියලා. එතකොට මේ අඟල් දෙකේ හැරවිල්ල කරන්න අපි මෙන්න මෙතන ඉඳලා
අපි මෙතෙන්ට මාක් එකක් තියාගන්නවා. මොකද අපි දැන් මේකේ අපි නිකන් දල වශයෙන් මම ඔයාලට කියලා දෙන්නම්. මේකනේ දැන් අපි අත අඳින්නේ මෙහිම. එතකොට උන් අපි අඟල් පහට මේක මෙතන අපේ අත මෙතන දැන් අපි ඇඳලා තියෙනවා මේ විදියට. ඊට පස්සේ අපි අර මෙතන හැරවිල්ල අපිට මොකද දැන් මේ දිග අත අපි මෙහාට මෙහෙම ඇඳ ගන්න ඕනේ. ඒ හැරවිල්ල අපිට මෙතන බුරුලක් තියෙන්න ඕනේ. දැන් අපි මේක බබාට මේ මෙතනින් අඳවනකොට මේ උරිස්සෙම අපි කපලා නෙවෙයිනේ තියෙන්නේ. ඒක හන්දා අපි මෙතන ඉඳලා මෙතෙන්ට මෙහි මේ අඟල් දෙක ලකුණු කරනවා. ලකුණු කරලා ඊට පස්සේ දැන් අපි මේ කරත් මෙතනින් ලකුණු කරගෙන අපට අවශ්‍ය ප්‍රමාණයට කර ඊට පස්සේ අපි මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් දෙකක් තියෙනවා. අපි අඟල් තුනක් වෙන්න මේ කර මෙතන ඒක අපි හිතලා හදා ගන්න ඕන කර. අපට ඕන කරන කර මෙහිම අපි ඊට පස්සේ එකත් අපි ඇඳ ගන්නවා. ඇඳගෙන කරේ ඉඳලා අපි ගන්නවා මෙතන ඉඳලා උරිස්ස මුදුනේ ඉඳලා අපට ඕන කරන උස. මම දැන් මේ උරහිස මුදුනේ ඉඳලා ඕන කරන උස මම අපට 10ක් ගන්නත් පුළුවන් මේකේ. ළමයා එච්චර උස නැතිනම් අපි 10 ගමු. නැත්තම් අපි මේකේ මම 12ක් ගන්නම්. දැන් ඔන්න මම මේකේ 12ක් අරගෙන ඒ 12ට මෙහාට මම ගහනවා ඉර. ඒ ඉර ගහලා මම දැන් මෙතන මේ අඟල් දෙකක් ලකුණු කරානේ මෙතන ඉඳලා කිහිල්ල ඉඳලා. ඊට පස්සේ අපි මේ අඟල් දෙක කෙරිනුත් මෙහාට ගහනවා මෙහෙම ඉරා. ගහලා මෙතන අතවට මම කිව්වා ඔයාලට මම 6ක් ගත්තා කියලා. ඒ කියන්නේ මුළු අතවටනේ. එතකොට දැන් අපේ අතේ දිග අපට ආවේ මෙතෙන්ටනේ 7ක්. එතන ඉඳලා එතකොට මම අඟල් 3ක් ඒ කියන්නේ එක පැත්තක ප්‍රමාණය. මෙතන මැහුම් වාසිත් එක්ක තියෙන්නේ. එතකොට මම අඟල් 3ක් මෙතන ලකුණු කරනවා මෙහෙම. ලකුණු කරලා ඒ අඟල් 3ට මෙතනින් මේ හැඩ කරලා මෙන්න මෙහෙම හැඩ කරලා මේ අත මෙහාට අඳිනවා. ඇඳලා මෙතනින් ඔයාලා අඳිනකොට සමහර වෙලාවට ඔයාලගේ බබාගේ අත තව ඊට වැඩිය දිගයි වාගෙන අතවට අපි මේකට තව එකක් එකතු කරලා 8ක් විතර වෙන්න මෙහෙම ගන්න ඔයාලා මේ විදියට. දැන් අපට කමිසේ හැඩය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට අපි දැන් මේක අර කෝට් එකක හැඩයට සකස් කරගන්න ඕන. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. මම මේකේ වෙනම කරමින්මක් ලකුණු කරෙත් නෑ. මම මේකේ මෙතන දිග උරිස්සෙන් අඟල් දෙකමාරක් ගත්තා. පපු මින්මක් දාලත් නෑ. එතකොට මේ දෙකමාරට මෙතන ඉඳලා මෙහෙම අඟල් දෙකමාරක් දෙකක් ලකුණු කරලා මෙතන දෙකක් ලකුණු කරා. මෙතන දෙකමාරක් ගත්තා. ඒකට ඉරක් ගැහුවා. ඒ ඉර ගහලා ඒකේ තමා තව අඟලක් පාත් කරන මේ රවුම් කර ඇඳගත්තේ. ඊට පස්සේ දැන් මේක අපි මෙතන රවුම් කරගන්න ඕනේ. ඒකට අපි මොකද කරන්නේ? මෙතනින් අඟලක් මෙහෙම උස්සනවා. මෙතනිනුත් අපි මොකද කරන්නේ? අඟලක් මෙහාට උස්සනවා. උස්සලා මෙතනත් මෙහෙම කරලා මේ දෙපැත්ත අපි මෙහෙම මෙහෙම රවුම් කරලා අඳිනවා. මේකේ අපි මේ මෙහෙ වටේට ඔක්කොම අල්ලන්නේ පයිපින් පටියක් නේ. ඔයාලා දකින්න ඇතිනේ මං අර මහලා පෙන්නපු එක. ඊට පස්සේ මෙතෙන්දී අපි මොකද කරන්නේ? මේකේ මෙතන අඟල් භාගය ඇතුළට ලකුණු කරනවා. මෙහෙම ලකුණු කරලා ඒ අඟල් භාගය අපි මෙන්න මෙහෙම අඩි රූල තියලා මේ ඉදිරියට මෙතනින් මේක මෙහෙම කරලා මෙතනත් අපි අර රවුම් හැඩයක් එන ආකාරය බලා ගන්න ඕම අපි මේක රවුම් කරනවා. ඔයාලට දැන් පැහැදිලිව පේනවා ඇති. ඔච්චරයි අපේ ඇඳුම. දැන් අපි මේක කපන්න ඕනේ. අපි කපනකොට මේ පිටිපස්සේ පළුවේ කපනකොට පිටිපස්ස පළුව මෙතන කපන්නේ නැහැ. මේ රවුම පිටිපස්ස පළුවේ මෙතන කපන්නේ නැහැ. ඒකයි මම මේ රෙද්ද මෙහෙම නැමුවේ. මෙතන කපනවා පිටිපස්ස පළුවේ අපි මේක කෙලින් මෙතන කපනවා. ඉදිරි පළුවේ විතරයි මේක මෙතන අපි කපාගන්නේ. ඔයාලට පැහැදිලි ඇති කියලා මං හිතනවා. හොඳින් ඔයාලා දැන් මේක පැහැදිලිව බලාගන්න මං ආයෙත් පැහැදිලි කරන්නම්. මෙතන අත වට මෙතන කිහිල්ල පොඩ්ඩක් අපි මාක් එකක් දාගන්නවා අපිට මේ කිහිල්ල හොයාගන්න බැරි හන්දා. ඊට පස්සේ එතන මෙතන ඉඳලා අඟල් දෙකක් මෙතෙන්ට අපි ලකුණු කරනවා. මෙතන අඟල්
එකයි මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් එකයි මෙතන අඟල් භාගයයි ඊට පස්සේ අපි මේ එන හැඩේ ඇඳගෙන අපි දැන් මේක කපනවා කපනකොට අපි පිටිපස්ස කපන්නේ රවුම් කර පිටිපස්ස අපි මෙතනින් අඟල් කාලක් විතර මෙහෙම කියලා පොඩ්ඩක් අපි මේක දැන් මම මේ ඇඳුම කපනවා ඔයාලා බලා ගන්න මේක කපන විදිය මම ඉස්සෙල්ලාම කපනවා පිටිපස්සේ කර මෙතන මම අඟල් කාලයි පාත් කරේ ඊට පස්සේ මේ ඉදිරි පළුවේ මෙතනින් කපනවා මෙහෙම රවුමට මෙතන කර ඉදිරි පළුවේ කර ඊට පස්සේ මේ පැත්ත හරවගෙන මෙතනින් අර අඟල් භාගේ කපලා දානවා හැබැයි පිටිපස්ස කපන්නේ ඉදිරි පළුව විතරයි ඊට පස්සේ ඉදිරි පළුව අපි මෙතනින් මෙතින්ට මෙහෙම පලනවා පලලා මෙතනින් ඉදිරි පළුව විතරක් අල්ලලා මෙතෙන්ට ගිහින් ඊට පස්සේ පිටිපස්ස පළුවත් එක්ක දිගටම මේ ටික අපි හොඳට බලා ගන්න කපන හැටි මෙතන කැපුණොත් එහෙම පිටිපස්සෙත් එනවා දෙපැත්තට පෙත්තා කාන්දා මෙතන කපන්න එපා පිටිපස්ස පළුවේ මේක ඊට පස්සේ අපි මෙහෙම රවුම් හැඩයට මෙතෙන්ට කපාගෙන එතන පළු දෙකම කපන්න ඕනේ කපලා මෙතනින් මෙහෙම කපනවා කපලා අපේ අතේ හැඩේ මෙහෙම කරලා මෙතෙන්ට යනකම් අපි අතේ හැඩේ කපා ගන්නවා ඔන්න අපි මේ කමිසෙ කැපුවා දැන් අපි මේක බලමු කොහොමද එන්නේ කියලා මේ විදිහට ඔයාලට කැපුවට පස්සේ මේ කමිසෙ මෙහෙම එනවා වලත් ලස්සන කමිසයක් එනවා ඊට පස්සේ අපි මේක මහනකොට ඔයාලට මම මේ මහපු කමිසෙ ඔයාලා මේක දකින්න ඇති මේ පයිපින් පටි අපි වටේටම අල්ලලා තියෙනවා මම ඒක ඔයාලට මේ පයිපින් පටිය කොහොමද ඔයාලට මේක වෙළඳපළේ ගන්න පුළුවන් මම මේට ඉස්සර මේක මේ කරණාකාර පටියක් කපලා දෙපැත්ත නමලා මේ ඔයාලට මේක හදාගන්න හැටි මීට ඉස්සර පාඩමක් මම කරලා තියෙනවා ඊට පස්සේ මේක ඔයාලට පුළුවන් දැන් අපිට මෙතන ඉඳලා මෙහෙම මේ එක පැත්තකට මේක මෙහෙම තියලා මෙහෙම නමනවා නමලා මම ඔයාලට මේක පින් කරලා පෙන්නන්න මේක අමාරු නෑ මේ විදියට ඔයාලා ඊට පස්සේ මේක මෙහෙම නමලා දෙපැත්තම අහුවෙන්න ඔයාලට මැෂින් කරගන්න පුළුවන් මම එහෙම තමයි මේ මහලා තින්නේ මෙහෙම තියලා ඊට පස්සේ මැෂින් එකට දෙපැත්තම අහුවෙලා යන විදියට මැෂින් ගැහුවා මේක සීතල කාලෙට බබාලගේ ඇඟේ උණුසුම රඳව ගන්න ඔයාලට මේ ඇඳුම ෆැනල් වලින් මහලා අඳවන්න උදෑසන කාලෙට මේක අඳවන්න සුදුසුයි මේක අපි ටිකක් බුරුලට මහන්නේ ඇඟට තද වෙන්න මහන්නේ ඔබේ බබාට මේක ලස්සනට මහලා ඔබේ අතින්ම අඳවන්න මේ විදියට තමයි මේ වටේ කොහොම මේක මහන්න ඊට පස්සේ මේ අත් දෙකටත් ඒ විදිහටම තියලා මහන්න මේ කරටත් මේ පටිය මෙහෙම තියලා මෙතන වැහෙන්න මේක මෙහෙම නමලා මේ පටිය මෙතන මෙහෙම තියලා මේ පටිය මේ විදිහට මෙතනත් මේ විදිහට එන්න මහන්න මෙහෙම ඔයාලට ඒක පැහැදිලිව ඇති මම මේ මහපු එකේ පෙන්වන්න මෙතන මේ විදිහට මේ යටි යන පටිය උඩින් එන පටියට යට වෙන විදිහට මෙතන මේ විදිහට මහන්න මෙතනත් එහෙම තමයි මහලා තියෙන්නේ මේ විදිහට මහන්න අත් දෙකත් ඒ විදිහටම මෙතන මෙහෙම මහන්න මේ එන විදිහට මේ මහලා තියෙන්නේ එහෙම තමයි කරත් ඒ විදිහට මහලා ලස්සන ඇඳුමක් ඔබේ බබාට ඊට පස්සේ මේ ඒ විදිහට දෙපැත්තට මෙතෙන්ට එනකම් මම දැන් ඔයාලට මහලා තියෙන එක පෙන්වන්න මෙතෙන්ට එනකම් මෙහෙම මහලා මේ පයිපින් පටි අල්ලලා ඊට පස්සේ දැන් මේ පිටිපස්ස පළුවේ මේ මැද අර මං කියවන වලට මෙතන කපන්න එපා කියලා මෙහෙම තියලා එනකොට මෙතන මෙහෙම කපන්න එපා කියලා දැන් මේ තමයි එක කැපිලා තියෙන්නේ මම ඔයාලට මේ කපාපු එකත් පෙන්වන්න මේක උඩින් තියලා මෙතන මේ විදිහට තියෙන්න ඕනේ බැරි වෙලාවත් ඔයාලා අතින් මේ පිටිපස්ස පළුව කැපුණොත් මෙතන එනවා මෙන්න මෙහෙම බීක්කුවක් ඒක නිසා ඒක හොඳ කල්පනාවෙන් ඔයාලා මහන්න ඊට පස්සේ දැන් මේකේ මේ පැත්තට මෙහෙම තියලා මම මෙතන මහලා තියෙන එක පෙන්වන්න මේ විදිහට තමයි
මේ යටි පැත්ත අපි මහගන්න ඕන මේ පැත්ත මම මේක මැෂින් එකේ මහලා තියෙනවා මෙහිම මොකද මෙතන බුරුල තියෙන්න ඕන දරුවගේ කිහිල්ල ගාව මෙහිම අත දාලා දරුවට ඔයාලට බබාට තනියෙන් ඇඳ ගන්න බෑනේ ඔයාලට අඳවන්නත් මේක අත දාලා ගන්න බබාගේ අත මෙතන තියෙන්න ඕන මේ විදිහට මෙතන ඔයාලා මේ හැඩයට මෙතන මහගන්න මේකේ අපි උරිස්සට මූට්ටුවක් කොහෙවත් දාලා නැහැ මේකේ එක උරිස්සකටවත් දාලා නැහැ ඒක හන්දා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා හිතනවා මේකේ ඔයාලට මම කන පිට පැත්තක් කියලා පෙන්වන්න දැන් ඇඳුමේ කන පිට ගත්තාම මැහිලා තියෙන්නේ මෙන්න මෙහෙම මේ දෙපැත්තෙන් අර පයිපින් පටි දෙක දෙපැත්තෙන් මේ විදිහට එකතු වෙන්න මෙහෙම මේ විදිහට මහන්න ඊට පස්සේ මෙහෙම මහලා ඔයාලා මෙතෙන්ට මේ කරෙම්ම එන පටිය ඉතුරු කරන්න දිගට මෙතෙන්ට අපිට බෝ එකක් ගැට ගහගන්න දැන් මම ඔයාලට පෙන්වන්නේ බෝ එකක් ගැට ගහලා තියෙනවා ඒක මෙහෙම මේ විදිහට අර කරෙම්ම එන පටිය තමයි මේ තියලා තියෙන්නේ මෙතෙන්ට මේ විදිහට තියලා ඊට පස්සේ මේ බෝ එක ඔයාලට බබාට අඳවලා මෙතෙන්ට මෙහෙම ගැට ගහගන්න පුළුවන් මේ ඇඳුම ටිකක් මහත බබෙකුට තමයි මහලා තියෙන්නේ. එතකොට මම ඔයාලට කියලා තියෙනවානේ ඇඳුම් මහනකොට මේකේ පපු මිම්මක් අපි ගන්න නැත්තේ මේක බුරුලට අවශ්‍ය නිසා. එතකොට අපිට මේ උරිස්සෙන්ම මෙතනින් ඒ බුරුල ඇවිල්ලා මේකේ පපු මිම්ම අපට තද වෙන්නේ. මේක බබාට ඇඳුවාට පස්සේ කෝට් එකක් දැම්මා වගේ තියෙනවා. ඔයගොල්ලන්ට මං හිතනවා මේක පැහැදිලි ඇති කියලා. මේක ඉතාම ලස්සන ඉතාම වටිනා ඇඳුමක්. ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ගේ උඩට වඩන බබාට ලස්සනට මහලා අඳවලා හැඩ බලන්න. අද පාඩමෙනුත් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයගොල්ලෝ ප්‍රශ්න අහලා එවන්න. මං හිතනවා අද පාඩම ඔයාලට ඉතා ප්‍රයෝජනවත් පාඩමක් වෙන්න ඇති කියලා. ඔබ සැමට ස්තුතියි.